කුරුණෑගල පොතුහැර හැදෙමින් තිබුණු ඇතම්මය ව්‍යාජ දලදා මාලිගාව ලෙස හඳුන්වපු ඉඳිකිරීම මේ වෙනකොට කඩා දාලා තියෙනවා. මේ ඉඳිකිරීම සිදු කළායයි කියන බෝසත් ජානක විසින් සිදු කරපු තවත් හරිහරි දේවල් ගැන net fm බැලුම් ගල ගවේෂණයේදී හෙළි වුණා. යා තනිකරම බොරුවක් කරන්නේ. හයත්නේ නැම්ම තියෙන්නේ. එතකොට මේ කොරමක් ගලේ නැම්ම එන්නෝනේ අනිත් පැත්ත. හා හා. දැන් මේක දෙකම එක පැත්තට. ආ තමයි මේ තාම මේ ඉවරයක් කරලා නැහැ නේද? හැබැයි අපේ මාත් මේ සල්ලි හැම ඔක්කොම අරන් ඉවරයි නේ. බෝසත් ජානකට ලෙඩ හොඳ කරන්න අමුතු බලයකුත් තියෙනවලු. ඒ බලය විශ්වාස කරලා ලෙඩ හොඳ කරගන්න එයා ළඟට ගියපු අය දැන් කියන්නේ මෙන්න මෙහෙම කතා කරන්න යන එකයි කිරිමේ කට්ටියව අහුවෙච්චාම තෙල් ගාන්න වෙන කට්ටියක් හොදා. කිරිමේ කට්ටිය තෙල් ගාන්න එයාගේ ආවතේව කර කට්ටිය. ගෑනු ළමෙක් කාරණාවත් කෙලින්ම ජානක නෑ තමයි මේ තෙල් ගාන්න. එයා ගන්න පපු වලල ආරමේ හුඟක් පැනලම ගන්නවා. එයාගේ අපේ ญาති ළමෙක් ඒ ළමයා මායක කිව්ව ඇවිල්ලා අඬලා තෙල් ගෑවේ ළමගේ අඩිබඩ තෙල් ගාන්න තුනේ. එයාගේ රාස් ප්‍රදේශේ පව අත ගැවුවා. ඉතින් මේ තව ළමෙක් කිරේ ඒ ළමයා මේ පොඩි ළමෙක් ඒ ළමයා ලැජ්ජාවෙන් අහපුවාම බින් බලන් හිටියා. මොකද මේ ඕක මම ඔය දීලා තියෙනවා චෛත්‍ය 4 5ක් පුරුත කරනවාට බලන් අපි දන්නේ නැති කාලේ. ඒගොල්ලෝ ඒ යන යන තැන ඔය ගෑනු ළමයින්ට හුඟක් මෙයා තමයි සාතු කරන්නේ. යටිබඩ යමාරු තේනකට එයා බොහොම පැනලා මේවට ගහනවා. බොසත් ජානක තැන් තැන් වල චෛත්‍ය හැතුවා. ඒකනත් ප්‍රශ්න තියෙනවා. මේ කොරවක් ගලනේ. ඔව්. මේ කොරවක් ගල. මේ කොරවක් ගල ඒ නිර්මාණ ශිල්පින්ට තියන්න දෙන්නේ. ආ හා හා. දැන් මේ කොරවක් ගලේ මේ මෙතන තියෙනවනේ. ඔව්. මේක මෙහාටනේ නැම්ම තියෙන්නේ. ඔව්. එතකොට මේ කොරවක් ගලේ නැම්ම එන්නෝනේ අනිත් පැත්ත. හා හා. දැන් මේක දෙකම එක පැත්තට. නිර්මාණය කරගන්න මම අවවාදම් ශාසනා කරනකොට ඔව්. අර නිර්මාණ ශිල්පීන්ට ඒ අර මුදල් වියදම් කරන මහත්තයාට එයා ටෙලිෆෝන් එකෙන් කියනවා හාමුදුරුවෝ කියන විදිහට වැඩේ කරන්න එපා. ඔව්. ඔතන පෙරේත පාදේ තියෙනවා. ඔතන යක්කු වෙනවා. කඩා කප්පල් වෙලා යනවා. ඉහිරිලා යනවා. හාමුදුර මෙහෙත් නැටුවද අර ගෑනු අය ටිකක් කියලා වෙයි නැටුවා ආ ඒ කියන්නේ මේ අර ගොඩක් අර මේ කියන්නේ දවස් 30ක් විතර නැටුවා නේද ඒ කට්ටියත් මේ එහෙන් ආවායනේ නේද ඒ ජානක් මහත්තයක කොටසක් එනවා නේද ඊට තව කොටසක් මෙහින් ජොයින්ට් වෙනවා මේ මේවා තමයි මේ දේවාල කියලා හදන්නේ මෙයා නේද ඔව් මේවා තමයි මේ තාම මේ ඉවරයක් කරලා නැහැ නේද හැබැයි අපේ මහත්තයා මේ සල්ලි හැම ඔක්කොම අරන් ඉවරයි නේ සල්ලි සේරම අරන් ඉවරයි එක දේව කුටියට රුපියල් ලක්ෂයක් අම්මේ කියන්නේ මේ ජානක බෝධිසත්වයාගේ කණ්ඩායම මේ කරපු මේ තියෙන මේ පිළිම තමයි මේ එක දේව කුටියකට රුපියල් ලක්ෂය ගානේ ගම්වාසීන්ගෙන් අරන් තියනවා ඊට අමතරව නම යන්නේ වෙනම ව්‍යාපාරිකයන්ගෙන් ඉතින් අපි දැන් සෑම පන්සලකටම අපි මේ යන ගමනේ මේ එක්තරා තවත් එක පන්සලක් මේ අපේ හැමදේම මේ පන්සල කොහෙද මේ ගල්ගම්මුල්ල ශ්‍රී ශෛල තලාරා ගල්ගම්මුල්ල සී සෛලතලා රාමේ තමා මේ අපි ඉන්නේ උතුම් බුදු පියාණන් වහන්සේගේ ජීවමාන බුදුදහමක් අපිට තියෙද්දි මේ තියෙන මේ චෛත්‍ය බලන්න මේ හදලා තියෙන චෛත්‍ය තමා මේ තියෙන්නේ මේක සම්පූර්ණම මිල කරොත් එහෙම ලක්ෂ 50කට අධික මුදලක්ට තමා ශ්‍රමය සහ ඒ වගේම මේ මිනිස්සු පිළිගන්න ලක්ෂ ඒ කියන්නේ මේ ලක්ෂ 10ක් 15ක් වේදන් කළ උත්සවයකට කරන්න ඕන තව මේ ජානක බෝධිසත්වයා බෞද්ධ දර්ශනයට නිගා වෙන්නේ බෞද්ධයන් අගතියට ලක් වෙන්නේ ඉඳිකිරීමක් නිසාද නැතහොත් අපචාර අපරාධ රැවටීම් හෝ මූල්‍ය වංචා නිසාද ආයෙත් හිතන්න